මන්නේ ෂෙෆ් ෆ්ලෑෂ් වෙලනවා අදත් ඔයගලන්ට අලුත් රෙසිපි එකක් අරගෙන අලුත් කෑමක් හදන හැටි කියලා දෙන්න. ඉතින් මම මුලින්ම ආරාධනා කරනවා ෂෙෆ් ජයවර්ධන රාජපක්ෂ එන්න බාර ගන්න ඔයාගේ මේ කිචන් එක. අලුත් හැඩයකට අලුත් රසයකට තරඟකාරීත්වයක් කුතුහලයක් පිරි මේ රස බෙදන අය හදන රස රහස් CBL Serà ස්මාර්ට් කිචන්. එහෙනම් ෂෙෆ් බාර ගන්න ඔබේ කිචන් එක. අද දවසේ අපිට ඉන්නවා තරඟකරුවන් හතර දෙනෙක්. තරඟකරුවන් කියවට මේ තරු තරඟකරුවන් හතර දෙනෙක්. ෂෙෆ් හදන කෑමකේ ඒ විදිහටම හදන්නේ කවුද කියලා බලන්න අපි ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ කලාකරණියට. ඇය ගායිකාවක්, නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක්. ඒ වගේම හරිම ආදරණීය චරිතයක්. ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා කුමාරි මුණසිං මහත්මිය. බොහෝම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන සේරා ස්මාර්ට් කිචන් එකට පැමිණියට. මම මෙහෙම කිව්වොත් තමන්ගේ රූපශ්‍රියාව නිසා ලංකාව නියෝජනය කරපු කෙනෙක්. හරිම ලස්සන, හරිම ආදරණීය, හරිම ජනප්‍රිය, ඒ වගේම අපි කාගෙත් ආදරේ දිනාගත් චරිතයක්. මම ඉතින් ආරාධනා කරනවා ඇයට සහ ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයාට පැවිදෙන්න ඖෂධි හේවා මද්දුම අකි නයියා ප්‍රදීප් බුලත්සිංහ. බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන ආවට ඖෂධි අක්කගේ ආදරණීය ස්වාමි පුරුෂයා. ඉතින් කොහොමද මේ දස්ල විස්තර? අවුරුදු දෙකක විතර බ්‍රේක් එකෙන් පස්සේ ආයිත් රඟපාන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි ආරංචියක් ඔන්න ආයෙත් අක්කියෝ අපිට පුංචි තිරෙන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නේද? ඔව්. අනේ බොහොම ස්තුතියි අක්කිය අපි ආරාධනාව පිළිගත්තට. ඉතින් බොහොම ආදරෙන් ආරාධනා කරනවා එන්න. අපේ අසුන් ගන්න. හොඳයි, මීළඟට මම ආරාධනා කරන්න යන්නේ නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අපේ තරුණ පරපුර අතර ඉතාම ජනප්‍රියයි. හරිම ලස්සන චරිතයක්. ආදරෙන් ආරාධනා කරනවා තරින්දි ෆර්නැන්ඩෝ. බොහොම ස්තුතියි අපේ ආරාධනා පිළි අරගෙන සේරා ස්මාර්ට් කිචන් එකට පැමිණියට. ඒ වගේම ලහිරු ඔබටත්. ලහිරු කියන්නේ තරින්දිගේ ඥාති සහෝදරයෙක්. අපේ ස්මාර්ට් කිචන් එකට පැමිණියට ඔබ දෙපළටම බොහොම ස්තුතියි. සහ ඔබ දෙපළටත් ආරාධනා කරනවා වාඩි වෙන්න. අපි තරංගයේ ඇතුළත තව තව කතන්දර කතා කරමු නේද තරින්දි? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. හොඳයි, එහෙනම් මේ අතරේ අපි බලමු මේ පැත්තේ මොකද වෙන්නේ කියලා. ෂෙෆ් මොකද වෙන්නේ? මොනවද අද හදන්නේ? දැන් මම දැක්ක ආපුලාම මේ බීට්රූට් වගේක් තැම්බෙන්න දාලා තියෙනවා. ඇයි අපි බීට්රූට් මෙච්චර තම්බන්නේ? මෙහෙමයි, බීට්රූට් සම්බන්ධයෙන් තැම්බෙන්න ඕන හොඳට. මම මේ පොත්ත පිටින් දාලා තියෙන ටික වෙලාවක් යනවා. අපි අද හදන්නේ ග්‍රිල් චිකන් ක්‍රස්ට් එකක්. මොකද මේ ළඟ එන උත්සව සමයේට ගොඩක් දෙනෙක් ආසයි මේක මේ ටිකක් හෝටල් එකට ගියොත් එහෙම නැත්නම් ගෙදර හැදුවොත් මේ කරියක් හදන්නේ නැත්නම් ඩෙවල් එකක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ටිකක් එන අමුත්තෙකුට නැත්නම් පොඩ්ඩක් ගෙදර පොඩි උත්සවකාරී අවස්ථාවක් නැති ඉතින් අපි ගෙදරින් එළියට යන්නත් බෑ. ඒක නිසා ගෙදර තුලම අපිට හදන්න පුළුවන් රසවත් රෙසිපි එකක්. මේක මේ CBL Serà ස්මාර්ට් කිචන් එක තුළින්ම ගියාදෙන රෙසිපි එකක්. ඉතින් මේකේ කරි ෆ්ලේවර් එකට තමයි හදන්නේ. ඉතින් කරි ෆ්ලේවර් එක අපි ගාව තියෙන ස්පයිසස් ටිකක් අලුතෙන් හඳුන්වා දීපු. ඉතින් ඒ ස්පයිසස් ටිකත් එකතු කරගෙන රසවත් රෙසිපි එකක්. හොඳයි, දැන් එහෙනම් අපි ෂෙෆ්ට බාර දෙනවා ෂෙෆ්ගේ වැඩ ටික පටන් ගන්න. ඒ අතරේ අපි තරඟකරුවන් ලෑස්ති වෙනවා හොඳට බලාගෙන ඉන්න ෂෙෆ් කරන දේවල් ඕගොල්ලන්ටත් තියෙනවා මේ කෑම එක මේ විදිහටම හදන්න. ඒ වගේම අපේ කුමාරි මහත්මිය බලාගෙන ඉන්නවා කවුද හරියටම හදන්නේ කියලා බලන්න. ෂෙෆ් අවස්ථාවන් දෙකක් දෙනවා ෂෙෆ්ට උදව් කරන්න. හරියටම උදව් කරන කෙනාට ලකුණු හම්බ වෙනවා. ඒ කුමාරි මහත්මිය ලකුණු දෙයි ඕගොල්ලන්ට. ඒ වගේම මැජික් බොක්ස් අවස්ථාව තියෙනවා. අවස්ථාවන් දෙකක් හම්බ වෙනවා ටීම්ස් දෙකට. ෂෙෆ් අපේ ටීම්ස් දෙක බෙදාගෙන ඉමුද? ඒක තමයි. ඒකද ඔයාම තෝරන්නක බලන්න. කොහොමද කැම? දැන් ඖෂධියක්ගේ හැමදාම අයියත් එක්ක උයනවනේ. එතකොට කැමති නැද්ද මාරු වෙලා උයන්න? අයියලන් ජීවිතේට උයන්න උදව් කරන්නේ නැහැ. උදව් කරන්නේම නැහැ. නැහැ නැහැ. අනිත් කෝල් ගත්තා බලද? වෙනේවට උදව් කරනවා. උයන්න උදව්. උයන්න උදව් කරන්නේ නැහැ. එතකොට අක්කි තනියම තමයි උයන්නේ. ඔව්. උයන්න උදව් කරනට වඩා හොඳයි නැද්ද අයියේ? යාට කරගන්න දෙන එක. නික වැඩේ දෙක කරන්න ඕනේ නැහැ නේද? හරි. එහෙනම් තරින්දි කොහොමද? මල්ලිද අයියාද?
මල්ලි මල්ලිත් එක්කම උයනවාද නැත්නම් අපි ඕෂධියාගේ හස්බන්ඩ් එක උයනවාද කොහොමද කැමති මල්ලිත් එක්ක උයන්න තරින්දි බය වුණා තරින්දි පරාද වෙන්න වෙයි කියලා බය වුණා බය වුණා හරි තරින්දි හිතාරි මටනම් පරාද වෙන්න වෙනවා ඔය මොකද කියන්නේ ෂෙෆ් අපි ඒගොල්ලෝ නම් අවස්ථාව දෙමුනේ හරි එහෙනම් අක්කයි මල්ලි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් හරිනේ එහෙමම ටීම්ස් එක බෙදමු හොඳයි सीसन करीसन करसे वरदीन तेनाली फ्रिजी तेलम अतर अल्लुआ पसे करूट मुनहर कदाँ अंबला ग्रील कलर नमू मेके अट करना पड़ी वेला मेक सीसन कल तीन पुलवा मेक हट मेक पदंगनवा अभी कर देवा चिकेन सीसन कर अद सीसन करे सेरा कुलबड़ विशेष बड़े पटंगा विशेष मेके दुमद ग्रैंड कर low temperature grinding ne eka grind karanne eka nisa thamai meke rasaye gune randila tiyenne godak welawata apita welanda pale ham wenna kulu badu godak nam welin tiyenawane e dewal api aran gena passe api hadana kam ekak samana rasa nathi wenawa samanaota e hadana api kariyak kimike godak welawata thick wenawa e wenna hetu ewilla e niyamita primitiyata e dewal නැති නිසා සහ රෙසිපි එක හරියට නැති නිසා ඔව් මම මට සමහර හම්බල දෙන ඔක්කොම කුළුබඩු එකම රසයි ඔව් මේ කාලෙන් කාලෙට එනකොට මේ ඒවා මේ රෙසිපි එක වෙනස් කරනවා ඒගොල්ලෝ ඉතින් නමුත් සේරා අපි නිෂ්පාදන විදිහට අවුරුදු 50ක් විතර කාලයක් CBL අපි විශ්වාසය රැඳිලා තියෙන ඉතින් ඒගොල්ලෝ ගොඩාක් කලාවට කරන හරිම දේ තමයි අපිට ලබා දෙන්නේ ඉතින් ඒකේ රසයේ සුවඳ රැඳිලා තියෙන හොඳට ඉතින් ඒක නිසා තමයි මේ චිකන් එක මේ වගේ උත්සව කාලයකට සීසන් කරන්න ඉකුත කරන්නේ මම මේකට ඉකුත කරන සීසන් කරන්න සේරා ලුණු 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 එකතු කරගෙන පරිස්සමෙන් ලුණු වැඩි වුණොත් කන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මම මේකට සේරා චිලි පවුඩර් එකතු කරනවා. මේ ඔක්කොම එකතු කරන්නේ එක චිකන් බ්‍රෙස්ට් එකකට සාමාන්‍ය ටීස්පූන් කාලක ප්‍රමාණයක්. කාලයි. කාලයි. ඒ කියන්නේ බොහොම පොඩ්ඩයි නේ. බොහොම පොඩ්ඩයි. සීසන් කරනකොට පොඩ්ඩයි දාන්නේ නේ. පොඩ්ඩයි දාන්නේ. මොකද මේ හැමදේම එකතු වෙනවනේ. මේ වගේ රස එකින් එකට රසයන් වෙනස්. දැන් මොන මොන කෑමක හැදුවත් සීසන් කරනකොට කොහොමද කරන්නේ? මෙහෙමයි සීසන් කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. අපි කියමුකෝ දැන් ගොඩක් වෙලාද ජාතියන්ස සුපසාත්‍රියට ගියොත් එහෙම ඒ එකතු වෙන දේවල් හර්බ් ජාති තියෙන ඒ දේවල් වෙනස් වෙනවා. දැන් අපි මේ හදන ටික අපේ අපිට හරියන අපේ රසට හරියන විදිහට. ඉතින් ඒ කුළුබඩ රසය එනකොට මට හිතෙනවා මේක චිකන් බ්‍රෙස්ට් එකට කරි පවුඩර් හැඳි කාලක් තිබ්බොත් ඇති කියන එක. මේ අමු කරි පවුඩර් රෝ එක නේ. ඒ කියන්නේ බැදපු තුන පහ නෙවෙයි. නෑ අමු එක නේ. අමු එක. ඊට පස්සේ මම ගම් මිරිස් එකතු කරනවා පවුඩර් එකෙන්. टीस्पून कालक प्रमाण ये वगेम तमए कासुवलपेकुत करना पड़ी प्रमाण एक रसय गुणे रेवगेम तमए मम्मी क्याली मीनस तेगत करना अब कूट टीका सरकांड कमी तीन मे अक् कमी तेना सरकांडमी कमी ऐद सर कैबिने मम्मी सीरा මේක මමනේ ගන්න. ආ අපි දෙන්න. අපි දෙන්න කන්නේ. මේගොල්ලන්ට දෙන්න. ඊට පස්සේ දැන් ගොඩක් වෙලාවට අපි මේ මොන දැම්ම සේර කොකනට් ඔයිල් නේ? ඔයිල් දැම්මා. දැන් ගොඩක් වෙලාවට අපි මස් එකක් සීසන් කරනකොට අබ ක්‍රීම් ටයක් එකතු කරනවා. අබ ක්‍රීම් ටයක් එකතු කරනවා. අපි මාළු වගේ දෙයකට ඔය දන්නද අබ ක්‍රීම් එකතු කරනවද නැද්ද කියලා? මතකයක් නැහැ. නෑ මතකයි. හොඳයි. මාළු වගේ වරන ලුණු ගම්මිරිස් ඒ වගේම තමයි දෙහි ටිකක් එකතු කරන්නේ. දෙහි. ඔව්. ආහා. සාමාන්‍ය මස් ඕනම මස් වර්ගයක් සීසන් කරද්දී අපි ගොඩක් වෙලාවට අබ ක්‍රීම් අබ වලට මෙලෙක් වෙන මොකක්ද ස්වභාවය තියෙනවද? රසය. ඔව් මෙලෙක්ුත් එනවා. රසය තමයි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් එකතු කරන කුළු බඩුත් එක්ක මේක හොඳට ගැලපෙනවා පදමට අබ ක්‍රීම් දැම්මට පස්සේ. ඊට පස්සේ පුළුවන් අපිට මේක හොඳට කවලම් කරලා පදම් කරලා තියන්න විනාඩි 10ක් විතර කවලම් කරගන්න. මම තව එක දෙයක් එකතු කරනවා. කෙනෙකුට කැමති නම් මේක එකතු කරන්න පුළුවන්. මොනවාද මේ? ඉඟුරු. ඉඟුරු. ඇයි ඉඟුරු දාන්නේ? ඉඟුරු දාන්නේ ඇත්තටම රසවත් වෙන්න. ඉඟුරු ටික එකතු කරාට පස්සේ හැම වෙලාවෙම තලලා එකතු කරන්න. ඊට පස්සේ මම මේක චොප් කරනවා. ඉඟුරු සුදුළු කොමෂේ තලලා දාන්නේ නේද? තලලා දාන්න. ඒකම දානවද? මේකත් මම මෙහෙම එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට අතගාලා තියමු. පුංචි විරාමයකට ගිහින් එන්න. ඔහොමම ඉන්න හරිම රසවත් මැජික් බොක්ස් අවස්ථාවක් ඉස්සරහට එන්නයි හදන්නේ. මේ CBL Serà Smart Kitchen. හොඳයි
ෂෙෆ් අපිට මේ වෙලාවේ බැරිද බෝනස් අවස්ථාවකට යන්න? පුළුවන්. මම දැන් චිකන් එකත් සීසන් කල් ඉවර නිසා හරි මට පොඩි වැඩ ටිකක් තියෙනවා. අපි හතර දෙනෙක් ඉන්නවනේ ටීම් දෙකෙන් කාට හරි එන්න කිව්වනේ. කවුද කැමති මුල්ම අවස්ථාව ලබා දෙන්න ගන්න? අවස්ථාව නිකන් නෙවෙයි. මම මොකද්ද කියලා කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ කියන්නේ. වැඩක් මට පොඩි හෙල්ප් එකක් ඕනේ. හැබැයි මේ හෙල්ප් එක දෙන්න ඕනේ දැන් තරින් හිනා වෙනවා. ඒක දෙන්න ඕනේ එතනදී ලකුණු හම් වෙනවා ප්‍රමාණයක්. ඒ කියන්නේ මට මේක වැඩේ ගොඩාක් වෙලාවට සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපි මේ ස්මාර්ට් කිචන් කියලා කියන්නේ ස්මාර්ට් වෙලා කොහොමද උයන්නේ කියන එක තමයි වැඩි දුරක් දැනුවත් කින් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම පොඩි දෙයක් දෙන්නත් ඒක හරියට පොඩ්ඩක් පිළිවෙල කරොත් එහෙම ඇත්තටම ලකුණු හම් වෙනවා. ලකුණු හම් වෙනවා. හරි. ඒ කියන්නේ කෑම එක පොඩ්ඩක් එහෙම වුණත් මේකෙන් බේර ගන්න පුළුවන්. බේර ගන්න පුළුවන්. බෝනස් chance එකක් තමයි හම්බ වෙනවා. කවුද මේ අවස්ථාව ලබා ගන්න මුලින්ම? තරින්දි කණ්ඩායමද ඕෂධියක් කණ්ඩායම? අපි ගන්න. හරි. කවුද එන්නේ ඕෂධියක් ඉද අයියාද? අක්කා ඔයාලා ලස්සන මේ කෙට්ටු වෙලා තියෙන මේ දවස් ටික කැම පාලනය කරා. ආ ඒක තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට ඒක මමමනේ උයන්නේ. එතකොට කනවට අයියා මහත්තයලා නේද? අයියා මහත්තයලා වගේ කැම කාම කාලා. හොඳයි යා. මෙහෙම යක. ඔයාට දැන් ගෙදර ගිහිල්ලා හදන්න පුළුවන් හොඳ කෑමක් තමයි අපි හදන්නේ. ඉතින් රසයි. මොකද අපේ සේරා ස්පයිසස් අරන් යන්න අනිවාර්යෙන්. මොකද ඒකේ ගුණාත්මක භාවය රසවත් භාවය හොඳටම තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි බොන්චි කියන්නේ. ඉතින් මේක ඇවිල්ලා මේ මම බොහොම වරෙන් යවලා මේ දවස්වල ටිකක් කෙලවලු ගණන්නේ. ඔව්. හැබැයි ඒ වුණාට ටක් ගාලා මේ කොරටුවෙන් කඩන හින්දාත් දැනට ලපටි බොන්චි තියෙනවා. ඉතින් ගොඩාක් මෝරපු ඒවා ගන්නවට වැඩිය ලපටි ඒවා හරි රසයි. ලපටි බොන්චි. ඉතින් අපිත් සාමාන්‍යයෙන් මේ මම මේව දැක්කොත් එහෙම මේ කිලෝ 2ද 3ද කමන්නේ මම අරන් යනවා. ඉතින් මම බොහොම අමාරුවෙන් හොයාගෙන ආපු බොන්චි තියෙන අද ඕගොල්ලන්ට තියෙන වෙනම මේක අකමැට සුද්ධ කරලා දෙන්න ඕනේ. ආ. බොන්චි සුද්ධ කරන්න. ආ ඒක හරි ලේසි. අපි ඉතින් හැමදාම ලේසි කියලා තමයි පටන් ගන්නෙ. මට කම්පල දෙන්න කියලා. මෙදෙන අපි බෝල්. හා. ලේසි කියලා පටන් අරගෙන තමයි අමාරු වෙන්නේ. එහෙමද? අපිට පොන්චි වල මම දන්නේ නූල් එච්චර නැහැ. අද තාරින්න. හා. සුද්ධ කළා විතර නේ ඕනේ ෂෙෆ්. ඔව් මම සෝදලා තියෙනවා. හරිද කියන්න අපිටද? මම දන්නේ නැහැ මම ගෙදර කරන විදිය තමයි මේ. බොන්චි සුද්ධ කරන විදිය එහෙමද කරන්නේ ඇත්තටම නෑ ඉස්සලා පොත් එක මේවා කරලා ඊට පස්සේ දෙකට කඩලා මේවා කරා හරි හරිද ඉස්සලා නූල් ඇරලා ඔව් ඊට පස්සේ මැදින් දෙකට කඩලා බලන මැද පණුව ඉන්නවාද ඔය බය වුණා නේද මොකද්ද මේකේ තියෙන්නේ මම බැලුවා වෙන මොකක් හරි ක්‍රමයක් තියෙන මොකද මමත් එහෙමයි කරන්නේ බොන්චි ඔව් ඉතින් මේක අපි හැම වෙලාවෙම දෙයක් දැක්කට පස්සේ අපි මේකෙන් අදහස් කරේ මම කියා දෙන්න දෙයක් දැක්කම බය වෙනවා බය වෙන්න ඕනේ නැහැ. ඇත්තට මේ ලපටි බොන්චි වල තියෙන විශේෂත්වය තමයි මේක සාමාන්‍ය නූල් අරින්න ඕනේ නැහැ. අපිට හරියට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපිට මෝරක් අපි සාමාන්‍ය වෙළඳපොළේ ගියට පස්සේ බොන්චි ගත්තට පස්සේ අපි ලේසියෙන් සුද්ධ කරගන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හැම වෙලාවෙම දැන් ගෙදර ගිහලා ඔයගොල්ලෝ ගෙදර ඉන්න කට්ටිය try කරලා බලන්න. ඔයත් ගෙදර ගියාට පස්සේ try කරලා බලන්න. බොන්චි කරලා කරන් කොයි පැත්තෙන් සුද්ධ කරොත්ද ලේසියෙන් සුද්ධ කරගන්න පුළුවන් කියලා. මේක. ඔව්. ඒ කියන්නේ අපි බැලලට සම්බන්ධ වෙලා තියෙන පැත්ත තමයි ඉස්සලම ගලවන. ඒක උඩ කැඩෙන්නේ නැතුව ගලවලා ගන්න පුළුවන්. ආ හා හා. හරි. බැලලට සම්බන්ධ පැත්ත. කැණි නූල එන්නේ උඩ කැඩිලා එනවා. අපි දෙපැත්තෙම කොහොමත් අපි සුද්ධ කරනවා. නෑ ලේසියෙන්ම කැඩෙන්නේ නැතුව ගලව ගන්න පුළුවන් ඉස්සලා මේ පැත්තෙන් ස්ටාර්ට් කරොත් තමයි. හරි. ඒ කියන්නේ ඕෂධියක් සාර්ථකයි. සම්පූර්ණ ලකුණු හම්බෙනවා. නෑ බය වෙන්නේ නැතුව වැඩේ කරාන ඒක. CBL Serà Smart Kitchen එකෙන් Smart Cooking Tip එකක් තමයි ඕගලන්ට හම්බ වුනේ දැන්. ඉතින් අපි ලෑස්ති වෙන්නේ මැජික් බොක්ස් අවස්ථාවට යන්න. දැනුම රසය කුතුහලය සහ තරංකාරීත්වය පිරි මේ CBL Serà Smart Kitchen. අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ මැජික් බොක්ස් අවස්ථාව සඳහා යන්න තමයි. බලමු කවුද මේ අවස්ථාව ලබා ගන්නේ කියලා. අපිට ටීම්ස් දෙකක් ඉන්නවා. ටීම්ස් දෙකෙන් කවුද මුලින්ම මේ අවස්ථාව ලබා ගන්නේ? මේක ඇතුලේ තියෙනවා අපි යූම් පියු සඳහා භාවිතා කරන දේවල්. ඉතින් අපි දෙන්නගේ මැස් දෙක බඳිනවා. අත ගාලා හරි සුවඳ බලලා හරි අල්ලලා හරි කොහොම හරි කළා මේක ඇතුලේ තියෙන දේවල් හඳුනා ගන්න තමයි ඕගොල්ලන්ට තියෙන්නේ. කවුද මුලින්ම අවස්ථාව ලබා ගන්නේ?
තරින්දි අපි ගන්න අපි ගන්න හරි හොඳ කියන්නේ එහෙනම් එන්න තරින්දි සහ ලහිරු එන්න ඔබ දෙපළගේ ඇස් බඳින්නම් ඖෂධයක් කි ඔයගලන්ට පුළුවන් මේගලන්ට බාධා කරන්න තරගේ ආරම්භ කරන්න සියලු සූදානම් මම ආදරයෙන් ආරාධනා කරනවා කුමාරි මහත්මිය එන්න අපි තප්පර 30ක් වෙන කෙටි කාලයක් තමයි ඕගොල්ලන්ට ලැබෙන්නේ මේක තියෙන හැමදේම අඳුනා ගන්න ඕන අල්ලලා අතගාලා කාලා සුවඳ බලලා ඕන විදියකට එතකොට ඔන්න දැන් මම ආරම්භ කරන්න හදන්නේ තප්පර 30යි කුමාරි මහත්මිය ඔබ සූදානම් නේද ස්ටොප් වොච් එක ලෑස්ති නෝ එන්න රතු පාටයි තරින්දි රතු පාටයි ලූණු මේ මොනාද ලූණු ගස් මේ ලූණු ගස් කාලේ කොහමද කුමාර මහත්මිය කිසිම තක්කලි තව තියෙද ඒක බැලුවා ඒක ආ බැලුවා කොහොමනේ ආයි බලනවා 50යි 51යි මේ පොල් පල හදනේ මත මේ 53 රණවරා රණවරායි 59යි ඉවරයි ඉවරයි කාලය අවසානයි ඕගොල්ලන්ට සයින් අප් පුළුවන් ඇත්තට තිබුණේ මොනවද මම ඖෂධියක් කි ඔබ විසින් අපිට අද සහ හඳුන්වා දුන්නේ මොකක්ද නුනවිල කිව්වා මෙයා කාලා බෙර නුනවිල 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 මේගොල්ලෝ දන්නේ නැහැ මම ඔව් නුනවිල නම් කියන්න දන්නේ නැහැ ඒක කොහමද ඇස් එක පෙරලා කියලා කිව්වනේ ගොඩකලක් කිව්වා ලුණු ආශ්‍රිත පදාර්ථ වල තමයි මේක වැඩිපුර හැදෙන්නේ මේක අපි විෂහරණය සඳහා තම්බලෙම බොනවා හොඳ ඖෂධයක් නේද කුමාරි මහත්මිය අවසානයේට අපි බලමු කොහොමද මේගොල්ලන්ට ලකුණු හිමි වෙලා තියෙන්නේ කියලා තරින්දිලා හැම කොළ වර්ග හඳුනගානේදී ෂෙෆ් මොකද මේ පැත්තේ කරන්නේ දැන් අපිට හොරාට මොනවද මේ තවත් උනේ මෙතන හොඳයි මම කරේ ඕගොල්ලෝ තරංග අවස්ථාවේ ඉන්නකොට මම වතුර එකක් තියාගත්ත දැන් අරත් කරගන්න ඕනේ මොකද බොන්චි ටික තම්බ ගන්න ඕනේ මේ චිකන් එක මම සීතකණේට දැම්ම ඕගොල්ලෝ ඒ ටයිම් එක නැකන් ඒ කලා වෙනකන් ඊට පස්සේ මම මේකට සෝස් එක හදන්න එකතු කරගන්නවා සුදු ලුණු මික් දෙකක් චොප් කරගන්නවා මේ දෙකයි ඊට පස්සේ මේකට මට අවශ්‍ය වෙන ලුණු ලුණු කෙටි භාගයක ප්‍රමාණය ඒක චොප් කරලා ගන්න ඕන ලුණු සුදු ලුණු ලුණු සුදු ලුණු සහ රතුළු රටළු දීලු ඊට පස්සේ මම මේක ටුකුදු කරගන්නවා කරපිංචා ඒකත් පොඩියට කපාගෙන පොඩියට මොකද ගන්නේ ඔය අපි සෝස් එකට තමයි හදන්නේ නේ සෝස් එකට තමයි මේ ලැහැස්ටි කරගන්නේ අපි කියමු ටීම් දෙකටම බලාගෙන ඉන්න කියලා මොකද මේ ඉකුතු කරන දේවල් අඩු වැඩියෙන් ඕගොල්ලෝ ඉකුතු කරගන්න පුළුවන් තරංග අවස්ථාවේදී ඊට පස්සේ දැන් මේ ටික කපලා තියෙන ඔක්කොම එකට දාගෙන තියෙනවා මම තව දෙයක් ඉකුතු කරනවා සේර ඔව් සේර එකක් තියාගන්නවා ඒ වගේම තමයි මම මේකට තක්කාලි ඉකුතු කරනවා තක්කාලි ඉකුතු කරන වෙනසක් තියෙනවා මොකද ගොඩක් වෙලාවට දැන් අපි කරියක් හදද්දී තක්කාලි සාමාන්‍යයෙන් කරියට දානවනේ මේක එහෙම නෙවෙයි මේකේ රසයේ වෙනසක් තියෙනවා අපි තක්කාලි ටික වෙජස් වගේ කපාගෙන ඒක ටිකක් මෙන්න මේ ගානට ඒක ටිකක් ඔයිල් ටිකක් දාලා ලුණු ගම්මිරිස් ටිකක් දාලා ඒක ෆෑන් එකේ කුක් කරගන්න ඕනේ කියන්නේ grill කරගන්න ඕනේ එහෙම නැත්නම් oven එකේ දාලා කරගන්න පුළුවන් තක්කාලි කිරි දෙක විතර ප්‍රමාණය chef අපිට තව bonus අවස්ථාවකුත් තියෙනවා ඔව් 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 මට මතකයි නේද හරි දැන් ඒක ready
ඊට පස්සේ මම මේකට එකතු කරනවා කරි පවුඩර්. කරි පවුඩර් අපිට වෙනස් කරගන්න පුළුවන් රසයත් එක්ක. ඔයගොල්ලෝ හිතනවා නම් මම දැන් දැම්මේ ටීස්පූන් දෙක ප්‍රමාණයක්. ඒක ඊට වැඩි වැඩි කරගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා කහ. කහ. හරි ෂෙෆ් අපි තව මොනවද මේකට දාන්නේ? ඔව් දැන් අපි කරි පවුඩර් එකතු කරා. මම මේකට එකතු කරන සේර කෑල්ල. සේර. ඔව්. සේර තලලා තලලා එකතු කරන්න මට මේකේ රසය විතරයි ඕන. ඒක නිසා මම සේර කෑල්ලත් එකතු කරා. හරි. හොඳයි ෂෙෆ් අපිට දැන් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නේද? තරින්දික කණ්ඩායමටත් ඔබට උදව්වක් ඕන වේද? උදව්වක් ඕන. මට පොඩි වෙලාවක් ඕන ඒකට. මම ඊට පස්සේ කියන්නම්. මම සීසන් කරගත්ත චිකන් එක මේකට එකතු කරනවා. හරි. හොඳට බැදෙන්න ඇරලා තෙල් සුවල් පැක් එකතු කරන මැද මම දැන් අපි කරි සෝස් එක හදන්න යන්නේ මේකෙන්මයි. ඔයාට හිතනවද ඇයි මම මේකෙම දාලා චිකන් කෑල්ල grill කරගන්නේ කියන එක? ඔව් ඒක හේතු එකතු කරගන්නේ මොකද චිකන් කෑල්ලේ තියෙන රසයත් අපේ සෝස් එකට එකතු වෙනවා. එකතු වෙන නිසා. ඒක නිසා තමයි අන්න අර ස්ටොක් එක වගේ නේ චිකන් ස්ටොක් වගේ නේ. අර හොඳට තේරෙනවා දැන්. දැන් ඊට පස්සේ මේක ටිකක් අපිට අවන් එකක් තියෙනවා. අවන් එකේ පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ෆෑන් එකේ මුදිර වහලා කුක් කරන්න පුළුවන්. දැන් ගෙවල් වල අවන් එකක් නැති වුණොත් එimhe බය වෙනවනේ කට්ටිය. බය වෙන්න එපා. මේ විදිහට හොඳට සීල් කරලා පියනකින් වහලා තියන්න හොඳට කුක් වෙනවා. මම ගින්දරට යම්ම වැඩි කරගත්තා. මට අවන් එකක් තියෙනවා. මම අවන් එකට දානවා. හරි. ඉතින් ෂෙෆ්ට කොච්චර වෙලාවක් යයිද මේකට? ඔව් මේක දෙපැත්ත සීල් කරගන්න තියෙන්නේ. දැන් ඔන්න සේර කැලත් මම එකතු කළා. ඒ රසයත් මේ චිකන් එකට හොඳට දෙනවා. ඔව්. ඊට පස්සේ මම තක්කාලි එකතු කරන වෙනසක් තියෙනවා කියලා. මම තක්කාලි ටිකක් මේකට අපි මේ ටික අවන් එකේ කරනවා නම් ඔව් ඒ කියන්නේ ඔක්කොම හදලා මෙම මේ ෆ්‍රයිඩ් කරලා තමයි දාන්නේ නේද අවන් එකට? අවන් එකට දානවා නම් අපි ගොඩක් වෙලාවට එකපාරම අවන් එකක් තියනවා කියලා නිකන් සීසන් කළ අවන් එකට දාන්න යන්න එපා. ඒකේ හේතුව ඇවිල්ලා දැන් ගොඩක් වෙලාවට අපි චිකන් එක ස්කින් එකත් එක්ක එකතු කරනවා නම් ස්කින් එක කියන්නේ හොඳට ක්‍රිස්පි වෙන්න ඕන. ඒ කියන්නේ හොඳට තෙල් එක්ක බැදෙන්න ඕන. ඒ කියන්නේ ග්‍රිල් එක්ක දාලා හොඳට ඔයිල් එක්ක බැදුනොත් තමයි රසය තියෙන්නේ. අපි සාමාන්‍ය ස්කින් නැතුව මේ වගේ චිකන් බ්‍රෙස්ට් එකක් එකතු කරනවා නම් ඒකත් ග්‍රිල් එක හරි නැත්තම් ෆෑන් එක දාලා හොඳට සීල් කරලා අවන් එකට ඇතුළ කුක් කරන අවන් එකට දාන්න පුළුවන්. ඒතර හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා උඩ ස්තරයේ මේ අපි ගන්න මීට් එකේ. මීට් එකේ. හරි. දැන් අපි මේක අවන් එකට දානවද ෂෙෆ් අද? නැද සාමාන්‍ය දැන් අවන් එකේ දානවා නම් කොහොමද මේ උෂ්ණත්වය සහ ඒ දේවලුත් අපි කියමු. ඔව් සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශකයේ 220 වගේ. ඒ කියන්නේ high temperature. High temperature ගොඩාක් high යන්න ඕනේ සාමාන්‍ය high යනවා 180 280 වගේ යනවා. ඔව්. අපි 220 180 220 අතර මේක විනාඩි 8ක විතර කාලයක් අවන් එක දාලා ගන්න. විනාඩි 8ක්. හරි. නැත්තම් pan එක fry කරනවා නම් ඒත් පුළුවන් හොඳට seal වෙන්න ඕන නේද? Seal වෙන්න ඕන වහලා මේක. නැත්තම් meat එක cook වෙන්න නැති නිසා. ඔව්. ඊට පස්සේ දැන් භාජනෙන් එලියට ගත්තා. දැන් මේක අවන් එකට දාන්න ඕනේ. මම අවන් එකට දාන්න. අවන් එකට දාන්න. බෝනස් අවස්ථාවකට දෙන්න පුළුවන් නේද? දෙනවා. මේ ටික දැන් ඔෆ් කරලා තියෙන්නේ නේද? නෑ. ගින්දර අඩු කරා මම. ඔෆ් කරේ නෑ. ඊට පස්සේ දැන් මේකට මම එකතු කරගන්නවා. අපි දැන් තක්කාලි ටිකත් එකතු කරලා මම සීසන් කරන්න මට ඕන නිසා මේ ගාර්නිෂ් කරන්න ඕන නිසා මම මේකේ තක්කාලි කෑලි දෙකක් විතර අයින් කරගන්නවා. අයින් කරගන්න. ඉල් කරපො. ඉතුරු ටික සෝස් එකට නේ ඉතුරු ටික සෝස් එකට හරි ඔන්න එකම ෆෑන් එක තමයි මේ හැමදේම වෙන්නේ චිකන් එක අපේ තරංකරුව බලාගෙන නේද ඉන්නේ ඔක්කොම දැන් මණිපාඩුවට මට මේකට කරි පවුඩර් ටිකක් ඕනේ මම බදපු දුන්න ටිකක් එකතු කරගන්නවා මේක දැන් බදින්න දෙයක් නැහැ දැන් ඔයාට ආරාධනා කරන්න පුළුවා මට උදව්වක් ඕනේ ඒක නිසා අපේ ඉන්න අපේ ඊළඟ තරංකරුවන් දෙදෙනා තරින්දි ලහිරු කවුද එන්නේ අපිට උදව් කරන ෂෙෆ්ට මම යන්නන්නේ නෑ 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 අපි ලහිරුට එන්න කියමු ලහිරු එන්න බලන්න බලමුකෝ ලහිරු කොහොමද ලහිරු ගෙදරදී අම්මට උදව් කරනවා නේ උදව් කරනවා ටික උදව් කරනවා නේ ලහිරුට හොඳට යන්න පුළුවන් ඇති නැත්නම් කවදාවත් අරින්දි ඕ මෙතනට එක්කගෙන එන්නේ නෑ ලහිරු මම ඒක හොඳට දන්නවා අරින්දිගේ හැටි හොඳයි දැන් ගොඩක් කලාවට මට මේකට සෝස් එක හදන්න මේක කිරි මට අවශ්‍යයි දැන් අපි ගෙදර හිටියනම් මේක හදන්න ගියා නම් පොල් ගාලා හරි ගොඩක් කතන්දරනේ ඒක හරි අමාරුයි. ඉතින් ඒක නිසා තමයි CBL නිවසේ දියත් වෙන රියල් කොකොනට් මිල්ක් එක CBL Sera රියල් කොකොනට් මිල්ක් එක මම හිතනවා මේක හරි පහසුයි. ලේසි. සාමාන්‍යයෙන් මේක මේ අපි ඕපන් කරාට පස්සේ දවස් 4ක් විතර තියාගන්න පුළුවන් සීතලකරණේ. Sera පොල් කිරි කියන්නේ ස්වභාවික පොල් කිරි. ඉතින් රසකාරක ද්‍රව්‍ය සහ කල් තබා ගැනීම ද්‍රව්‍ය අඩංගු නැහැ. ඒ නිසා බය නැතුව පොඩි ළමෙක්ටවත් පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි Sera නේද?
කොහොමත් අපි හදන ඉතින් පොඩි ළමයින්ට අනිවාර්යෙන් අපි ආහාරයට දෙන්න බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අර දිනිති කිව්ව වගේ කිසිම රසකාරකයක් අඩංගු නැහැ. ඉතින් මේක දවස් හතරක් සීතකරගෙන තියන්න පුළුවන්. මට මේක ඕපන් කරලා දෙන්න. ඔයා දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළට ගිහලා ගෙනාවා එක. ඕක අපි කියමුකෝ දැන් ගිහිල්ලා සමහර වැඩි වැඩි හොඳරත් එක මේ ෆ්‍රිජ් එකේ දාන්න සමහර. අපේ ගෙදරත් අපේ අම්මා නම් එහෙම තමයි කරන්නේ. මේක ඇතුළෙන් ඇත්තටම ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නැහැ. ඒ ඕපන් කරොත් විතරයි මේක සීතකරගෙන තියන්න ඕනේ. තියන්න ඕනේ නේ. හොඳයි. ඔයා හිතන්න ඔය ගෙදරේ ටක් ගාලා හදනවා මොකක් හරි කරේ එක. හදනකොට මේක කොහොමද මට විවෘත කළ දෙන්නේ කියලා. මේක හරි වැදගත්. මොකද නැත්තම් එහෙම මේ එයා කුකරි ක්ලාස් ගිහින් තියනවා. නැත්තම් මේ ක්ලාස් නෙමෙයි යාට ඒක තේරුණා ඒකයි ඒ. නැත්තම් කොහොමද කියන්නකෝ? නැත්තම් සේර පාවිච්චි කරනවා. සේර ෆෝල් කිරි පාවිච්චි කරන කෙනෙක්. හබනවා. හරිනේ දෙකේ සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. Thank you. මොකද හේතුව මේ වගේ දේවල් අපි එකතු කරන්නේ පොඩි දේවල්. මොකද මේවා හරි වැදගත් දේවල්. සමහරවිට අපි මේක සාමාන්‍යයෙන් හැමමම ගිහලා කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් වුණත් එකපාරම අපි කපලා දාන අයියෝ මේක නරක් වෙලා නැහැ ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඇත්තට මේක අපි පාවිච්චි කරන විදිය වැරද්ද තියෙන්නේ. ඉතින් පොඩි පොඩි දේවල් හිතන්න. ඉතින් මේ දේවල් වලින් තමයි අපි ජීවිතේ ලේසි කරගන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන්. ඔන්න මන් දැන් හොඳයි. එහෙනම් අපි බොහොම ස්තුති ලහිරු අපි දෙක එකතු කරනවා. කුමාර මහත්මයා ඔහුට මම හිතන්නේ සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. හම්බ වෙනවා. දැන් සේරා පොල් කිරි අපි එකතු කරා. එකතු කරා. දැන් මේක සාමාන්‍යයෙන් අපි පොල් කිරි එකතු කරනවා නම් අනිවාර්යෙන් මේක හොඳට උතුරවන්න තියන්න ඕන. හැබැයි ඉතින් පොල් කිරි එකතු කරාට පස්සේ කොයි වෙලාවකවත් ලිපේ තියලා යන්න එපා. ඊට පස්සේ මේ සෝස් එක ගැටි ගැහෙන්න පුළුවන් නැත්නම් ගර්ල් වෙන්න පුළුවන්. ඒක නිසා තත්කාලිත එකතු වෙලා තියෙන නිසා මේක පොඩ්ඩක් හැදි ගන්න ඕනේ. හැදි ගන්න ඕනේ. ඊට තමයි මේක රසවත් වෙන්නේ. රසවත් වෙයි. තත්කාලි අමුතුවෙන් බිරි කරන්න යන්න එපා. ඒක හොඳට කුක් වෙලා තිබුණේ අපේ සේරා කුළුබඩුත් එක්ක. ඉතින් මේ සේරා කෑල්ලකුත් තියෙනවා මේකේ. ඉතින් මේකේ රසයත් හොඳට පොල් කිරිත් එක්ක යනකොට හොඳ රසවත් සෝස් එකක් වෙයි. සෝස් එකක් වෙයි. හ්ම්. සුවඳ නම් එනවා සේරා. සේරා පොල් කිරිගේ සුවඳත් එනවා. මට අනිවාර්යෙන් වැදගත් කාරණාවක් කියන්න ඕන. මොකද මේ ඉන්නේ උත්සව කාලේ. ඉතින් ගෙවල් වල ගොඩාක් දෙනෙක් ආපුවාට පස්සේ ඒගොල්ලන්ට විශේෂ කෑමක් හදලා දෙන්න හරි කැමතියි අපි හැමෝම. මොකද අපේ ලංකාව කියන්නේ ආගන්තුක සත්කාර අතින් ඉතාම ඉහළම රටක්නේ. ඉහළ මට්ටමේ තියෙන රටක්. ඉතින් මම හිතන හැම ගෙදරකම මේ මේනකොට සේරා ස්පයිසස්, ඒ කියන්නේ කුළුබඩු අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපි සේරා කොකොනට් මිල්ක් එක පාවිච්චි කරනවා. මොකද ඒක ලේසි පාසුයි. ඉතින් ඒක ගුණදායක නිසා මේ වගේ දෙයක් හදලා අනිවාර්යෙන් ආහාරයට ඒගොල්ලන්ට එන මුත්තන්ට පිළිගන්නන්නේ කියන එක තමයි මගේ ඉල්ලීම. දැන් මේ 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 රෙසිපීස් වෙන කොහෙන්වත් අපිට බලන්නවත් දැක ගන්නවත් හදන්නවත් නැහැ. CBL Serà Smart Kitchen එකෙන් විතරයි මේක ෂෙෆ් අපිටම නිර්මාණය කරපු රෙසිපි එකක් නේද ෂෙෆ්? හොඳයි. එහෙනම් ෂෙෆ් මේ දේවල් හදා ගන්න අතරේ අපිට පුළුවන් මැජික් බොක්ස් අවස්ථාවට යන්න. ඉතින් මැජික් බොක්ස් අවස්ථාවට අපි මැදිරිය සූදානම් කරන ගමන් අපි පුංචි විරාමයකට ගිහලා එන්න. අපිත් එක්කම රැඳිලා ඉන්න මේ CBL Serà Smart Kitchen. CBL Serà Smart Kitchen එකත් එක්ක තමයි ඔයගොල්ලෝ ආයෙත් එකතු වෙලා තියෙන්නේ. කිචන් එක පැත්තේ අපේ grill chicken breast එක හැදෙන අතරතුරේ මම ආවා magic box challenge එකට. මැජික් බොක්ස් චැලෙන්ජ් එක බාර ගන්න ඉන්නේ අපේ ඕෂධියක්කි ආදරණීය හස්බන්ඩ්. දෙන්නට ආරාධනා කරන එන්න. පන්දෙන් ඕපන් කරන්න යන්නේ අපි කුමාර මුනිසිංහ මහත්මිය. එන්න බලන්න විනිශ්චය ලබා දෙන්න හරියට කරනවද හොර කරනවද වෙලාව කොහොමද මේ හැමදේම බලන්න අපිට විනිශ්චය සඳහා පැමිණෙන්න. ඒ වගේම තරින්දි උබලන්ටත් එන්න පුළුවන්. මත් දැල් ඇස් වෙන්නේ ඔන්න මැජික් බොක්ස් එක ඕපන් කරන්න. හොඳයි අපි පටන් ගමු. හරි අඳුන ගන්නකෝ ඉස්සෙල්ලා. ඔය දේවල් අඳුරගෙන ඉන්නකෝ ඉස්සෙල්ලා. හරි 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 තත්කාලි අල පොඩි පොඩි නේ
තුබ කන්න. හරි කාලය අවසානයි. ඇස්සරින්න පුළුවන් මොනාර තිබ්බ කියලා බලන්න. ඔක්කොම හරිද බැලුවද? ඔව් ඇස්සරින්න බලන්න මොනාර තිබ්බ කියලා බලන්න. මොනාද අඳුරගත්තේ? කොහෙන්ද ගියේ අඳුරගත්තේ මිත්‍රි අඳුරගත්තේ නැතිව මොනාද? ආලු මිරිස් කිව්වේ නෑනේ මම නේ. ආ ඒක තිබ්බේ නෑනේ. ඔයා කොහොමද දැක්කේ? අහන්න නෑනේ ඉතින් මාළු මිරිස්. මාළු මිරිස් තිබුණේ දැක්කේ කොහොමද ඔයා? මාළු මිරිස් තිබ්බේ නෑ කියලා. මේ දැන් ඉතින් මාළු මිරිස් අහන්න නෑ අතර මාළු මිරිස් එක. නෑ මාළු මිරිස් එකක් තිබුණේ නෑ වටානෙක් තිබුණේ. ඔව් වටානෙක් මම කිව්වා. වටානෙක ෂේප් එකකින් කියන්න පුළුවන්. මාළු මිරිස් මේ මේගොල්ලන්ගේ හඳුන්වා දුන්නා. හරි මං හිතන්නේ මේක ෂේප් එකකින් කියන්න පුළුවන්. මං හිතන්නේ ඔක්කොම හඳුනා ගත්තා නේද? මේක මම මේ ෂුවර් නැතුව කිව්වේ පිප්පින්නද කැකිරිද කියලා. පිප්පින්නක් තියනවා කැකිරිත් තියනවා. පිප්පින්නද කැකිරි. මේක ඕ අන්තිමට නිකන් ටක්ටික් ටුක් කැකිරි කියලා කිව්වේ. හැබැයි හරි ගියා. හොඳයි එහෙනම් මැජික් බොක්ස් අවස්ථාව මෙහෙම තමයි අවසන් වෙන්නේ. ඕෂධියක් කී ටීම් එක මම හිතන්නේ ෆුල් මාක්ස් ගත්තා. එහෙම නේද කුමාරි මහත්මිය? අනිවාර්යයෙන්. ඔව්. එහෙනම් අපි ආරාධනා කරනවා සියලු දෙනාටම යන්න ඔබේ ආසන වෙතට. මොකද ෂෙෆ් වරපැත්තේ ලෑස්ති වෙලා ඉන්නවා. ග්‍රිල් චිකන් බ්‍රෙස්ට් එක හදන්න. මම හිතන්නේ දැන් ඔක්කොම වැඩ කටයුතු බොහෝ දුරට අවසන්යි නේද? මම කරේ බීට්රූට් මම වාකිවේ තම්බ ගත්ත කියලා ඉස්සලා. ඒක මම එක ගෙඩියක් අරගෙන හොඳට සුද්ධ කරලා මේ කපා ගත්තා. මතක තියාගන්න අල වගේ දෙයක් තම්බනකොට අල තුරට අල්ලන්න එපා බාද්දි සාමාන්‍ය පොඩ්ඩක් නිවෙන්න තියලා ගන්න. මොකද අල තුරට අරුව තාම එක හයි වෙනවා. CBL Serà ස්මාර්ට් කිචන් එකෙන් තවත් ස්මාර්ට් ටිප් එකක්. ඒ අතරේ මම බොන්චි ටික තම්බ ගත්තා. මේක පොඩිම බොන්චි තම්බ ගත්තා තප්පර 30ක විතර කාලයක්. මේක තප්පර 30ක කාලයක්. තප්පර 30ක කාලයක්. මේකත් වැදගත් දේ තමයි. මේක ගොඩක් වෙලාට මේ කලයක දැන් මේ ඔයාලට පේනව නෙමෙයි. හොඳ කොලපාට තියෙනවා. අයිස් සතුරට බා ගන්න. එතකොට මේක හොඳට කලයක බේර ගන්න පුළුවන්. දැන් මම මේ තප්පර 30ක් විතර තම්බ ගත්ත බොන්චි එක අයිස් සතුරට බා ගන්න. එතකොට හොඳට කලයක තියෙනවා. එහෙම නේද? තවත් ස්මාර්ට් ටිප් එකක්. හොඳයි. මම මේකට සේරා ලුණු එකතු කරනවා. බීට්රූට් එකට අවශ්‍ය ප්‍රමාණයට මේකේ තියෙන්නේ සුදු ලුණු විතරයි නේ සුදු ලුණු බැදගත් සුදු ලුණු වලට අපේ බීට්රූට් වෙජස් ටික දැම්මා ඊට පස්සේ චිලි පවුඩර් ටිකත් එකතු කරා සම්බාගත් බීට්රූට් වෙජ ඊළඟට චිලි පවුඩර් සේරා චිලි පවුඩර් සහ සේරා ලුණු හරි ඊට පස්සේ මේකට හොඳට අපි එකතු කරගත්ත මිරිස් ටික චිලි පවුඩර් ටික මේක හොඳට බීට්රූට් එකත් එක්ක බැදෙද්දි රසය හොඳට උරා ගන්නවා මේකට අපි වෙන දේවල් එකතු කරේ නැහැ අවසානයේ මේක ලිප නිවලා සම්බොන්චි ටික මේකට එකතු කරනවා ලිප නිවලා තමයි බොන්චි ටික දාගන්නේ ඒක අපි කපන්නේ මුකුත් කරන්න හැමෝම දානවා හරි දැන් මේ හැම දෙයක්ම රෙඩි මට දැන් මම අවන් එකට දාපු චිකන් එක දැන් එළියට ගන්නවා දැන් අපිට තියෙන අපේ සෝස් එක අවසාන කොටස ඉවර කරගන්න මේක පොඩ්ඩක් රත් කරගන්න ඕන සෝස් එක දැන් මම ලිපෙන් අයින් කරලා තමයි මේක අනිත් ටික කරගත්තේ මම සෝස් එක අපව රත් කරගන්නවා කිඳර ටිකක් අඩුවෙන් තියන්න ඊට පස්සේ මම මේකට එකතු කරලා මේක රසය තව ටිකක් වැඩි දියුණු වෙන්න ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මේ දෙහි මිරිකලා විසික් කරනවානේ සාමාන්‍යයෙන් දෙහි ගෙඩිය ලෙල්ල එකතු කරලා නැහැ නැත්තම් ලයිම් දෙහි මොකද මේක හොඳ රසයක් තියෙනවා අපි මේ කුළු බඩුත් එක මේ හදපු සෝස් එකට හොඳට බ්ලෙන්ඩ් කරනවා මේකේ ස්කින් එක ටිකක් එකතු කරලා කොටස විතරයි ඔය මේක ලයිම් වෙන්න පුළුවන් නැත්නම් ලෙමන් වෙන්න පුළුවන් කැමති එකක් අපිට එකතු කරගන්න පුළුවන් කොළපාර කොටස විතරයි ඔයගොල්ලෝ දවසක් අනිවාර්යෙන් කැමති එකතු කරලා බලන්න මේ වගේ දේක් මම හිතන ගොඩක් රසයි වගේම දුන්නා බොහොම පොඩි ප්‍රමාණයක් නේද මේක හොඳ දැන් ඔයාලට හොඳ සුවඳක් එනවනේ ඔව් ඒ වගේම තමයි මේක එකතු කරාට පස්සේ හොඳ රසයක් තියෙනවා මේක මම කලින් එකතු කරගත්තා නැත්නම් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි කියන එක. මොකද ඒ රසය අපේ කරි සෝස් එකත් එක්ක රැඳිලා තියෙන ඕන නිසා තමයි අවසානයේ වයි එකතු කරන්නේ. දැන් මම ගින්දර ටිකක් වැඩි කරලා මේ සෝස් එක උතුරවා ගන්න පොඩි වෙලාවකට. දැන් තියෙන අපිට පිළිගන්න ඕන තමයි. එහෙනම් කුමාරි මහත්මියත් බලාගෙන ඉන්නවා. අපි කුමාරි මහත්මියට පිළිගන්නුම් නේද? අනිවාර්යයෙන්. එතකොට ලේසි වේ මං හිතන්නේ ජජ්මන්ට් එක ලබා දෙන්න නේද? අපේ තරගකරුවන් හදන චිකන් එකයි මේ චිකන් එකයි අතර වෙනස හොඳට බලාගන්න පුළුවන් වෙයි නේද? හරි එහෙනම් මේ තමයි අපි හදපු curry flavored grilled chicken breast එක. සේරා රසයෙන් රස වුණු
අපේ මේ චිකන් බ්‍රෙස්ට් එක දැන් අපි බලමු අපේ තරංකරුවන් කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔවුන්ට මම ආරාධනා කරනවා එන්න කිචන් එක බාර ගන්න කියලා. ඔවුන් මේ කිචන් එක බාර ගන්න අතරතුරේ අපි යමු කුංචි විරාමයකට මේ CBL Serà Smart Kitchen. ඒ අතරේ මම මතක් කරන්නම් තරඟ නීති රීති දැන් අපි විනාඩියක වගේ කාලයක් ලබා දෙනවා මේ දෙගොල්ලොන්ටම අතන රැක්ස් වල තියෙන දේවල් වලින් අපි අපේ ෂෙෆ් මේ ඩිෂ් එක හදන්න ගත්තු දේවල් භාවිතා කරපු දේවල් විනාඩියක තුනක කාලයකදී ගිහිලා ටග් ගාලා කලෙක්ට් කරගන්න ඕන තරඟය ආරම්භ කිරීමට සූදානම් ඉතින් මම ආරාධනා කරනවා කුමාර මහත්මියට එන්න විනිශ්චය සඳහා මවුන්ට් ලැබී තියෙන විනාඩි කාලයක් අපි බලමු හැම දෙයක්ම කොහොමද කලෙක්ට් කරගන්නේ කියලා අපි තරගේ පටන් ගමු නේද කුමාරි මාදී පටන් ගමු 3 2 1 go කුමාරි මාත්මී අපිට කියන්න ගෝන්ගේ මේ වඩු තෝරා ගැනීමේ තිබුණු කැපවීම උනන්දුව සහ කොහොමද ලකුණු හම්බ වෙන්නේ කියලා මම දැක්ක විදිහට තරින් දිලා කලින් ඉඳලා බොහෝම සැලසුම් කරලා ටටටක් ගාලා බඩු ටික ගත්තා තරින්දි මේක දිනන්නම තමයි ඇවිත්ිනේ හැබැයි ඕෂධීත් නිකන් හිටියේ නැහැ ඕෂධීත් ඉක්මනින් තෝරාගත්තා අර පොඩි ඉඟුරු කැල්ලක් විතරයි චුට්ටක් අමතකුනේ ඒකත් කොහොම හරි අන්තිම අවස්ථාවේ ගත්තා අන්තිම අරගත්තනේ අපි එනම් බලමු කොහොමද මවුන්ගේ මේ අපේ කරි ෆ්ලේවර්ඩ් ග්‍රිල් චිකන් බ්‍රෙස්ට් එක හදන්නේ කොහොමද කියලා එහෙනම් අපි පටන් ගමු නේද මං හිතන්නේ මේ මේ ඖෂධියක් කී අයියයි දැන් එකතු වෙලා කෑමක් හදන්නේ පළවෙනි පාරටද කොහෙද නේද ඔව් ඔව් ඇත්තටම ඔව් නේද too many cooks spoil the soup කියනවානේ හොඳයි අපි තරංකරුවන් දෙපළ දැන් ඔවුන්ගේ dishes හදලා ඉවරයි ඉතින් අපි බලමු කොහොමද මේගොල්ලෝ දැන් සර්ව් කරලා ලකුණු ලබා ගන්න කියලා අපේ විනිශ්චය මණ්ඩලය සූදානම් ලකුණු ලබා දෙන්න. ඉතින් අපි ආරාධනා කරන තරින්දි ගිහිලා පිළිගන්වන්න ඔබේ ඒ අපේ කරි ෆ්ලේවර්ඩ් ග්‍රිල් චිකන් එක. ඕෂධියක් කියා කිට පුළුවන් ගිහිලා පිළිගන්වන්න. දැන් කවුද ජයග්‍රහණය කරන්න කියලා කියන්නකො. අතරම ලකුණු ටික එකතු කරලා බලලා කියන්න. මොකද අපේ ඉස්සරහ තරංග වෙලක් තියෙනවා ලකුණු. ඔව් එහෙනම් ලකුණු එහෙම හදා ගන්න අතරතුරේ අපි හතර දෙනාටම ආරාධනා කරනවා එන්න. අපි මේ වැඩසටහනේ අවසාන භාගයට තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් අපිට ඉක්මනට ජයග්‍රහණය කරන්න කවුද කියලා කියන්න ෂෙෆ්. ඔව් එක ලකුණු පින් තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. උඹු හිම් වල ප්‍රශ්නයක් නෙමෙයි තිබිලා තියෙන්නේ. මම හිතන්නේ මැජික් බොක්ස් එක. එතකොට ඒ බෝනස් ලකුණු ඒවයින් තමයි මම හිතන්නේ මෙහෙට මෙහෙට වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ප්ලෑන් කරගෙන ආපු විදියටම තරින්දිගේ ටීම් එක. ඔව් තරින්දිගේ දරි නම් හිතාගෙන ආවේ කොහොම හරි ජයග්‍රහණය කරනවා කියලානේ. දිනුවත් පෙරදුනත් අත පිරෙන්න හිත පිරෙන්න ස්වර්ණවාහිනිය සහ CBL Serà වෙතින් ටෑගි ලබා දෙනවා. ඉතින් මුලින්ම ජයග්‍රහී කණ්ඩායමට මම ස්වර්ණවාහිනිය වෙතින් මුදල් ටෑගයක් ලබා දෙනවා. Thank you. මම ටෑගි Serà, CBL Serà වෙතින් වැඩසටහනේ අවසාන භාගයට තමයි ඇවිත් ඉන්නේ. ඉතින් මම අහන්න කැමති කුමාරි මුණසිංහ මහත්මිය. මොකද හිතන්නේ මේ වැඩසටහන ගැන? ඔබටත් හිතුණාද තරඟ කරන්න? තරඟ කරන්න කෙසේ වෙතත් මට මෙතෙන්ට පැමිණෙන්න ලැබිච්ච එක ගැන ලොකු සතුටක් දැනුණා. මොකද ඉවුම් පිහිම් වලදී අපිට ගොඩාක් වැදගත් වෙන රහස් ගණනාවක් චෙෆ් වෙතින් ඉගෙන ගත්තා.
ඒ ගැන මට හරිම සතුටුයි. මං හිතන්නේ ඒක මේ අයිට වගේම ඔබටත් හරි ප්‍රයෝජනවත් වෙයි අනාගතයේදී. රසබර තරංකාරී දවසක නිමාවක්. ලවන් සතිය සෙන්සරාද හවස 6ට හැම වෙන බලාපොරොත්තුෙන් අද සමුගන්නම් CBL සේරා ස්මාර්ට් කිචන්. හැබැයි යන්න කලින් මට කුමාර මහත්මිය පොඩි පොරොන්දුවක් වුණා. අපි අද දවස තුළ කොහොම හරි ගීතයක් ගායනා කරනවා කියලා. ඉතින් අපි මේ ගීතෙම සමුගමු. අහස පොළව උලනවලු ඉරත් හඳත් මොහු වෙනවලු පටන් ගත්තු දාට ආදරේ සිනහ පඳුරේ කඳුළු සුසුම් පොකුර ආදරේ නෙතට පිරිත් පැන්නි හිනා සුතුර ආදරේ කඳුළු වදුලේ සිනහ පොට්ටු නටන ආදරේ සිතට තට්ටු කරන සිහින කෙවිත ආදරේ ආදරේ